ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මානුශාසනාව සඳහා
දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 406 B21 නිවසේ කිරිවත්තුඩුව තලගල හන්දියේ පදිංචි ලක්මාල් මොදිත කුමාර මහතා තේජානි ජයකොඩි මහත්මිය කියන මෙන්න මේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට සද්ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ උතුම් වූ පොරොපසලොස්සක් පොහොය දවසේ අපේ පින්වත් පිරිස සදැහැයින් අෂ්ටාංග උපෝසත සීල සමාදන් වෙලා නිත්නාලිකාව ඔස්සේ කෙරෙන ඒ පොහෝදා වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ හිත දානී සීලෙන් භවනාවෙන් දියුණු කරගෙන ඉන්න මොහොතක් එවන් දියුණු සිතක් උපදවාගත්තු අපේ පින්වතුන්ට අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන ආපු දේශනා මාලාවේ අවසාන ධර්මානුශාසනාවයි අද මෙලෙස පවත්වන්නට බලාපොරොත්තු වන්නේ අපි පසුගිය සතිය ආරම්භ කළ විශේෂ දේශනාවක් සූත්‍රයේ නම තමයි අනංගන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන දේශනාව මේ දේශනාව සිදු කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නමුත් භාග්‍යතුන් වහන්සේගේ අනුමැතිය මේ දේශනාවට ලැබුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට හරි අපූරු ධර්ම කාරණාවක් කියනවා ඒ තමයි මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ඔහුට දැඩි කෙලෙස් තියෙනවා ඒ දැඩි කෙලෙස් තියෙන බව ඔහු දන්නේ නැහැ ඒ නිසා ඔහු හීනයි කියනවා තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා තියෙන බව තමන් දන්නවා අන්න ඒ කාරණාවෙන් ඔහු ශ්‍රේෂ්ඨයි කියනවා දැඩි කෙලෙස් තිබුණත් ඔහු ශ්‍රේෂ්ඨ වෙනවා මොකක් නිසාද ඔහු තමන්ට කෙලෙස් තියෙන බව දන්න නිසා එයි දන්න කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ දන්න කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ තමන්ගේ හිතේ දැඩි කෙලෙස් තියෙන බව තමන් දන්න නිසා ඔහු ඒ අංගණයන් ප්‍රහාණය කරන්න තස්සංගනස පහනාය චන්දං ජනිස්සති කැමැත්තක් ඇති කරගන්නවා වායමිස්සති ඒ සඳහා වෑයම් කරනවා විරියං ආරබිස්සති වීරිය ආරම්භ කරනවා ඒ නිසා ඔහු රාග රහිතව දේශ රහිතව මෝහ රහිතව නොකිලිටි සිතකින් කාලක්‍රියා කරනවා ඒ නිසා යහෝ කෙලස් තිබුණත් ඔහු ශ්‍රේෂ්ඨ වෙන්නේ හැබැයි දන්නේ නැති කෙනා දන්නේ නැති කෙනා කවදාවත් ඒ කෙලස් තමන්ගේ හිතේ තියෙන කෙලස් ධර්මයන් ප්‍රහාණය කරන්න වෑයම් කරන්නේ ඒව නිතර නිතර බලවත් කරගන්නවා තමන්ගේ කෙලස් ධර්මයන් තමන් සාධාරණීකරණය කරනවා ඒ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා ඒ නිසා ඔහු හීනයි කියනවා ඊළඟට පින්වතුනි තව කෙනෙක් ඉන්නවා තුන්වෙනි පුද්ගලයා ඔහුට දැඩිව කෙලස් නැහැ අර කියපු කෙලස් දැඩිව නැහැ තමන්ට දැඩි කෙලස් නැති බව තමන් දන්නේ නැහැ ඒ නිසා ඔහු හීනයි කියනවා තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩි කෙලස් නැහැ නැති බව තමන් දන්නවා ආන්න ඒ නිසා ඔහු ශ්‍රේෂ්ඨයි කියනවා මෙන්න මෙතන පින්වත්නි තමන්ට දැඩිව කෙලස් නැහැ කියලා කියන්නේ මොකද්ද යම් කෙසේ ක්ලේශ ධර්මියා තමන්ට බලවත් වෙලා නැහැ හැබැයි ඒක හිත අභ්‍යන්තරයේ තියෙනවා යම් අවස්ථාවක් ආපු ගමන් ඒ කෙලස් ධර්ම ඉස්මතු වෙන්න පුළුවන් ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ওই විදිහට පුද්ගලයෝ වර්ග හතර දෙනා හඳුන්වලා කියලා දෙනවා මොකද මුගලන් හාමුදුරහනෝ සාමිනි මොනවටද ඔය අංගන කියලා කියන්නේ කියලා ඒ අංගන මොනවද දැඩි කෙලස් මොනවද කියන කාරණාව උදාහරණ කිහිපයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වලා දුන්නා අපි පසුගිය සති කිහිපේ පුරාවටම ඒව ටිකක් විස්තරාත්මකව කතා කළා නැවතත් එකක් දෙකක් මතක් කරනවා නම් මොනෙක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ වරදක් කරනවා ඒ වරද උන්වහන්සේ කරලා ඉවරුනාම උන්වහන්සේ හිතනවා මම මේ කරපු වරද අනිත් භික්ෂුන් වහන්සේලා නොදැනගන්නවා නම් හොඳයි කියලා උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වෙනවා
නමුත් උන්වහන්සේ නොසිතූ විදියට භික්ෂුන් වහන්සේලා දැනගන්නවා ඒ නිසා ඒ පිළිබඳ උන්වහන්සේට ද්වේෂයක් කෝපයක් හිතේ උපදිනවා ඒක සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා දැඩි ක්ලේශයක් හැබැයි ඒ වගේ සිතුවිල්ලක් හිතේ අභ්‍යන්තරයේ තියෙනවා නමුත් ඒ වෙලාවට එන්නේ නැහැ අර අභ්‍යන්තරයේ තිබීම සමහරලාට උන්වහන්සේක බලාපොරොත්තු වුණාට සමහරලාට නොවෙන්නත් පුළුවන් හැබැයි අභ්‍යන්තරයේ තියෙනවා මෙහෙම වුණොත් හොඳයි කියලා වගේ සිතුවිල්ලක් උන්වහන්සේට තියෙනවා හැබැයි ඒක ගොඩාක් අභ්‍යන්තරයේ තියෙන්නේ සමහරලාට අර කාරණාවක් එහෙම වුණා කියලා දැඩිව ද්වේෂීය කෝපය උපදින්නෙත් නැහැ උන්වහන්සේට අමනාපකමක් ඇති කරගන්නෙත් නැහැ ඒක උන්වහන්සේගේ හිතේ අභ්‍යන්තරයක තියෙනවා අන්න ඒක තමයි දැඩිව කිලිස් නැහැ කියන පුද්ගලයා ගණේටයි තිබෙන්නේ එතකොට උන්වහන්සේට අර ඒක තිබීම ද්වේෂීය කෝපය උපදින කාරණාවක් වෙනවා තව උදාහරණයක් අපි කිව්වා න බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනවා ධර්මදේශනා කරනකොට බුදුරජාන් වහන්සේ සමහරලාට ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. මොන එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ ළඟීම ගිහිල්ලා හරියට සඳහන් කළ තියෙන්නේ කණුවක් වගේ ඉන්නවා කියලා. උන්වහන්සේ වාඩි වෙලා ඉඳගෙන මෙනි මෙහෙම කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මගින්ම ප්‍රශ්න අහා මේ ගැටළු විසඳනවා නම් හොඳයි කියලා. මේ ධර්මදේශනාව කරනවා නම් හොඳයි කියලා. නමුත් උන්වහන්සේට උන්වහන්සේගෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැතුව වෙන කෙනෙකුගෙන් ප්‍රශ්න අහනවා අන්න ඒ වෙලාවට ඒ භික්ෂුවට ඒ තමන් බලාපොරොත්තු වෙච්ච විදියට කාරණාව සිදු නොවෙච්ච නිසා උන්වහන්සේට දැඩිව ද්වේෂීය කෝපය උපදිනවා අකමැත්ත අමනාපකම හිතේ උපදිනවා අන්න ඒක දැඩි ක්ලේශයක් ඒක යටපත් වෙලා තියෙනවා හැබැයි නිතර නිතර හැමතිස්සෙම එන්නේ නැහැ හැබැයි ඉඳලා හිටලා කලාතුරකින් අවස්ථාවක් ඇවිල්ලා ඉන්න පුළුවන් අන්න ඒ අවස්ථාව සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා යටපත් වෙලා තියෙන ක්ලේශයක් හැටියට. දැන් මෙනි මේ විදිහට උදාහරණ කිහිපයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. අර තව එක උදාහරණයක් කියනවා ඔන්න දානෙට වඩිනවා. වඩිනකොට උන්වහන්සේට හිතෙනවා ප්‍රධාන ආසනිය මට ලැබුණොත් හොඳයි. මේ ආසන පිළේ පළවෙනි ආසනිය මුල් මාසනිය මට ලැබුණොත් හොඳයි. එහෙම නැත්නම් මේ දායකයෝ මට මිස්සර වෙලාම ගිනල්ලා පූජාවල් පවත්වනවා නම් හොඳයි. දන් බෙදෙන එක පිරිකර පූජා කරන එක මටම කරනවා නම් හොඳයි. අග්‍ර ගෝධකං අග්‍ර පින්ඩං අග්ගබත්තං අග්ගාසනං මේ ඔක්කොම මටම ලැබෙනවා නම් හොඳයි. හැබැයි උන්වහන්සේ මේ හිතුවට ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන භික්ෂුන් වහන්සේ නමකට තමයි ඒ ටික ලැබෙන්නේ. එතකොට උන්වහන්සේට ඒ වෙලාවට අකමැත් අමනාපකම උපදිනවා. මෙන්න මේ විදියට සාරිපුත මහරහතන් වහන්සේ ඉතාම ලස්සනට එක එක්කිනාගේ හිත්වලට උපදින්න පුළුවන් හදවතේ ඇති කරගන්න පුළුවන් කෙලෙස් ධර්ම ගණනාවක් උන්වහන්සේ මේ දේශනාව පුරාවටම සාකච්ඡා කළා. පිඟතුනි ඒ සියල්ලක්ම සාරිපුත මහරහතන් වහන්සේ එකින් එක කෙනෙකුගේ හිතේ උපදින්න පුළුවන් කෙලෙස් ධර්මයන් මෙන්න මේ වගේ ඒවා කියලා විචුන් වහන්සේලාට මේ මොහොතේ පෙන්වල දුන්නා. ඒ විලාවේ දේශනාව අවසානයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදේශක් දෙනවා. ඒ තමයි මහණෙනි එක්තරා මෙන්න මේ වගේ කිලිස් ධර්මයන් තියෙන පෞකාර භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව සමහර වෙලාවට ආරණ්‍යක වැඩ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සේනාසනයක පින්නපාතයෙන් ආහාර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. පාංශුකූල චීවර පෙරවන කෙනෙක් වෙන්න පුළුවන්. ලූක සිවුරු රළු සිවුරු පෙරවණ කෙනෙක් වෙන්න පුළුවන් ආරණ්‍යවල ඉන්න පින්ඩපාතින් යැපෙන පාංශුකූල චීවර රළු චීවර තමයි උන්වහන්සේ අඳින්නේ බාහිර පෙනුමෙන් බැලුව බැල්මට බොහෝ උසස් ගුණාංග උසස් ගුණධර්ම මේ භික්ෂුවට තියෙනවා මොනවද පින්ඔතරි මේ රළු සිවුරු කියලා කියන්නේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා රළු සිවුරක ආකාර තුනක් පිළිබඳ සිවුරක් රළු වෙන්නේ මෙන්න මේ කරුණු තුන නිසා එකක් තමයි සත්තලූකං සත්තලූකං කියලා කියන්නේ මේ සිවුර කඩ කරනකොට හොඳ කැපෙන කතුරකින් එහෙම නැත්නම් කැපෙන තලයකින් කැපෙන පිහියකින් නෙවෙයි ඒ සිවුර කඩ කළ තියෙන්නේ මොට වෙච්ච ආයුධයකින් එතකොට මේ සිවුර එහෙම කඩ කරනකොට ඒ සිවුර මනාවට නිමා වෙන විදියට සිවුර කඩ වෙන්නේ නේ ඒකට කියන සත්තලූකං කියලා ඊළඟ සුත්තලූකං කියලා කියන්නේ සිවුර මහනකොට සමහර වෙලාවට මහත ඉදිකටුවක් අරගෙන මහනව වෙන්න පුළුවන්. එතකොට මහත ඉදිකටුවකට එන නූලත් මහත නූලක්
එහෙම මහත නූලකින් මහනකොට අර නූල් පිටට පේනවා. ඒකේ ඒ තරම් හොඳ නිමාවක් නැහැ සිවුරේ. අර රළු සිවුරේ දෙවිනි ස්වභාවය තමයි සුත්ත ලෝකම් කියලා කියන්නේ. ඒ ක්‍රමයට තමයි ඒ සිවුර මහලා තියෙන්නේ. ඊළඟට රජන ලෝකම්. රජන ලෝකම් කියලා කියන්නේ බොහොම අප්‍රසන්න කෙනෙකුට ප්‍රිය කුපදවන්නේ නැති බොහොම සැර කහට වර්ග දාලා තමයි සිවුර පඳු පොවල තියෙන්නේ. මෙනි මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඒ ලක්ෂණ තුනේ යුක්ත සිවුරකට සිවුරක් හඳුන්වන්නේ රළු චීවරේ කියලා. ලෝක චීවර කියලායි හඳුන්වන්නේ. රළු සිවුරු කියලා. ඒ රළු සිවුරේ අංග තුනක් තියෙනවා සත්ත ලෝක, සුත්ත ලෝක, රජන ලෝක කියලා. ඒතර මේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා මෙන්න මෙහිම තමයි උන්වහන්සේ කාලය ගත කරන්නේ. නමුත් අහන්න ලැබෙනවා ඒ භික්ෂුවට දැඩි කෙලස් තියෙනවා. සමහර වෙලාවට උන්වහන්සේගේ බාහිර පෙනුමින් බොහොම සීලවන්ත ගුණාංග පෙනුනට උන්වහන්සේගේ අභ්‍යන්තරයේ ගිහිලා ගත්තම උන්වහන්සේට නොඑක් නොඑක් ආකාරයේ කෙලස් තියෙනවා. ඒ කෙලස් දැඩි කෙලස් උන්වහන්සේට තියෙන්නේ. ඒ නිසා මේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා උන්වහන්සේට සත්කාර කරන්නේ නෑ. උන්වහන්සේට ගරු කරන්නේ නෑ. පංකිස හේතු මොන හේතු නිසාද? තේහි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා අපහීනා දිසanti චේවසූයන්තිච. යාෂ්මතුන් කෙරෙහි පෞකාර කැමැත්තක් තියෙනවා කියලා පේන්න තියෙනවා. එහෙම නැත්නම් අහලා තියෙනවා මේ ආයෂ්මතුන් මෙන්න මේ වගේ කෙලෙස් වලින් යුක්තයි. මෙන්න මේ වගේ දැඩි කෙලෙස් තියෙන කෙනෙක්. ඒ නිසා පින්වතුනි ඒ භික්ෂුවට ගරු කරන්නේ නේ. සත්කාර සම්මාන කරන්නේ නේ. ඒක තමයි භික්ෂුවට ලැබෙන මේ ලෝකීය වශයෙන්ම ලැබෙන විපාකය. පිගතුනි මේ ශාසනී හරි පිරිසුදු ශාසනය. අපට මේ ලැබිලා තිබෙන සිවුර පිගතුනි අරහත් දජේ කියලා අපි මේක හඳුන්වන්නේ. මේ සිවුරක් යම් කිසි කෙනෙක් දරාගත්තම ඒ දරාගත්තු අපි අර රහතන් වහන්සේලාගේ පරම්පරාවේ නියෝජනය කරන්නේ. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය, රහතන් වහන්සේලාගේ පැවැත්ම අප තුල රැකගැනීමේ වීරියක් හැම වෙලාවකම පිංගුතුනි තියෙන්නට ඕන. හැබැයි මං අපේ පිංගුතුට මේ කාරණාව මතක් කරන්නේ සමහර වෙලාවට තමන් තුල තිබෙන මේ සද්ධාව ආදී මේ ගුණධර්ම යම් යම් කරුණු මත තමන්ට නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකේ පාඩුවක් වෙන්නේ තමන්ටමයි. නමුත් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා. මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දරපු උතුම් වූ අග්ගශාවකයන් වහන්සේලා දරපු උතුම් සතර මහා තෙරවරු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දරපු මේ අරහත් දජය රැක ගැනීම, ඒ පරම්පරාවේ ගෞරවය රැක ගැනීම, ඒක රැකගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සීලය මතම පිහිටා කටයුතු කළොත් පමණයි. සීලයම තමයි මේකට හේතු වෙන මූලිකම කාරණාව. ඒ තුලින් තමයි මේ ගෞරවය රැකෙන්නේ. පින්වත්නි, භික්ෂුන් වහන්සේලා හැටියට මේ ශාසනයේ කටයුතු කරන අපිට සමහර වෙලාවට මේ පැවැත්ම ඉතාම දුෂ්කර බවක් දැනෙන අවස්ථාවල් තියෙනවා. සමහර කෙනෙක් සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාට නොඑක් නොඑක් ආකාරයේ අපවාද උපවාද කරන අපි අහලා තියෙනවා. ඒ සමහර වෙලාවට මේ ශාසනය ඇතුළෙම ඉන්න බොහෝම අතලොස්සකගේ දුස්සීල අලජ්ජී ක්‍රියාවන් නිසා. හැබැයි මම අපේ පින්වතුන්ට ඒ කාරණාව මෙන්න මෙහිම පැහැදිලි කිරීමක් කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේගේ ඇස් දෙකට දැක දැකම පින්වතුනි නොඑක් දුස්සීල ක්‍රියාවන් වල නිරත වෙච්ච බොහෝ අලජ්ජී දුස්සීලයින් ඒ කාලෙත් හිටියා. හැබැයි ඒ අයත් එක්ක මේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලාව පටලව ගත්තේ නේ. ඒ දුස්සීල අලජ්ජීන් වෙනම කොටසකටත් මේ ශාසනයේ ඉන්න සංඝ පරම්පරාව අරහත් දජේ රකින්න ඒ සංඝ පරම්පරාව වෙනම කොටසක් හැටියට දායක සැලකුවා. හැබැයි අර දුස්සීල ක්‍රියාවක් නිසා පින්වත්නි අනේ පිටු සිටුතුමාවත් විශාකා මහෝපාසිකාවවත් කොසල් මහ රජතුමාවත් බිම්බිසාර මහ රජතුමාවත් කිසිවෙක් පින්වතුනි අපහැදුනේ නේ. මේ ශාසනීයට පැමිණෙන පිරිස අඩුවක් තිබුණෙත් නේ.
මම මේ කාරණාව අපි පිංගුතුට මතක් කරේ තමන්ගේ ශ්‍රද්ධාව රැක ගන්න ඕන නිසා. නමුත් මතක තියා ගන්න ඕන අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපි නිතරම සිහි කටයුතු කර යුතු දෙයක් තමයි මම මේ ගිහි අය හිතන විදියට හිතන කෙනෙක් නෙවෙයි ඊන් මම වැලකිලා ජීවත් වෙන කෙනෙක් කියන ප්‍රත්‍යවේක්ෂාව නිතර නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ අපට කියලා තියලා තියෙනවා. එහෙනම් අපි කටයුතු කරන්න ඕන අන්න ඒ කාරණාව මත පිහිටලා. එතකොට පින්වත්නි දැන් එහෙම කටයුතු කරද්දී ඒ විදියට කටයුතු කරද්දී සමහර වෙලාවට සිහිය නැතුව ධර්ම අවබෝධය නැතුව භික්ෂුන් වහන්සේගේ වගකීම මොකද්ද කියන කාරණාව නොදන්නා කම නිසා නොදැනුවත් කම නිසා ඒක අමතක වීම නිසා නොඑක් නොඑක් කෙලෙස් වලින් හිත පුරවගත්ත නිසා සමහර වෙලාවට දුස්සීල ක්‍රියාවන් වෙන්න පුළුවන්. හැබැයි ඒක චීවරයේ මේ අරහත් දජය පාවිච්චි කරලා නම් ඒදී කරන්නේ ඒන් ලැබෙන විපාකය සංසාරේ කල්ප ගානක් යත් පිංගුතුනේ නිමා කරන්න බැහැ කියලයි මගේ නම් අවබෝධය. ඒක නිදා අග්ගි කන්දෝපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී භික්ෂුන් වහන්සේලා 60,000කටම ලී වමනේ ගියා. ඒ තරම් අති භයානකයි මේ භික්ෂු භාවය. භික්ෂුතේ ඒ තරමටම අති භයානකයි. හැබැයි හරියට බුදුරජාණන් වහන්සේ කියපු විදියටම වැඩේ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් වුණොත් පිඟුතුනි ඒ භික්ෂුන් වහන්සේට තරම් මේ ශාසනීය ලාභයක් වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේටම තමයි ලාභය ලැබෙන්නේ. ඉනිසා පිංගුතුනි මේ යම් කිසි කෙනෙකුගේ දුස්සීල ක්‍රියාවක් ඒක ඔහුට පෞද්ගලික බව ඔබ තේරුම් කරගන්න. ඒක උන්වහන්සේට සංසාරේ යම් දවසක විපාක ලැබෙනවා කියන එක අපි පිංගුතුන් හිතන්න. හැබැයි කිසි කලෙක පිංගුතුනි මේ ශාසනීය මේ භික්ෂු සංඝරත්නයට චෝදනා කරන්න එපා. මොකද මේ භික්ෂුන් වහන්සේලා මේ ගත කරන ජීවිතය බාහිරින් පෙනුනට බොහෝම සැපවත් ජීවිතයක් වගේ කියලා අපි පිංගුතුන් එක මාසයක් එක අවුරුද්දක් මේ පැවිදි ජීවිතයට ඇවිල්ලා බලන්න බාහිරින් පේන දෙයට වඩා බොහෝම අමිහිරි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇත්තටම සාසනීය කියන්නේ අමිහිරි නෑ, ඉතාම මිහිරි. හැබැයි අර පංචකාම ලෝකයත් එක්ක ගත්තම මේ සසරත් එක්ක ගත්තම සසරේ මේ සැප විඳීම කියන කාරණාව පැත්තෙන් අමිහිරි බවක් තියෙන්නේ. නැත්නම් මේ ලෝකේ තියෙන අමාරුම දේ තමයි මහණ වෙන එක. ඒකනේ පිංගුතුනි පැවිදි වෙන පිරිසට වඩා ඉතාම සාපේක්ෂව බොහෝ දෙනෙක් උපැවිදි වෙන්නේ. මේ පැවිදි ජීවිතය ඒ තරමටම සැපවත් නම් බොහෝ දෙනෙක් කතා කරන තරම් ඒක ඒ තරම් අතිවිශාල සැපයක් ලැබෙන දෙයක් නම් එනම් පිංගුතුනි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා මීට වඩා වැඩි වෙන්න ඕන. ඉන්න පිරිස උපැවිදි වෙන්නේ. එහෙම පේන ස්වභාවයක් මේකේ නෑ. මේකේ තියෙන වෙනම සුවයක්. මේ ශාසනය තුල තියෙන වෙනම සැපයක්. ඒ සැපය මේ ලෞකික දේවල් වල තියෙන සැපයත් එක්ක තීරණය කරන්න බෑ. ආහාර පාන වලින්, ඉඳුන් හිටුන් වලින්, පරිහරණය කරන දේවල් වලින් ඒ සැපය මනින්න බෑ. භික්ෂුත්වය කියන්නේ වෙනම සැපයක්. ඒ නිසා පින්වතුනි මම මේ කාරණාව තරමක් විස්තරාත්මකව පැහැදිලි කරේ සමහර වෙලාවට අපේ පින්වතුන් මේ යම් යම් සිදුවීම් දැකලා සමහර වෙලාවට අපේ පින්වතුන් තමන්ගේ සද්ධාව විනාශ කරගන්න පුළුවන්. එහෙම විනාශ කරගන්න එපා. තමන් කර්මයක් කළොත් ඒකේ විපාකේ තමන්ටමයි. අපේ පින්වතුන්ට මම එක අවවාදයක් දෙන්නම්. අපි පින්වතුන් හිතන්න මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගෙන් කවදාවත් නරකක් වෙලා නැහැ. මේ පින්වතුන්ට ධර්ම රත්නින් කවදාවත් නරකක් වෙලා නැහැ. අපේ පින්වතුන්ට ආර්ය සංඝ රත්නින් කවදාවත් නරකක් වෙලා නැහැ. භාගතුන් වහන්සේගෙන්වත් ධර්මයෙන්වත් සංඝ රත්නයෙන්වත් තමන් අකමැති දෙයක් තමන්ට වෙලා නැහැ. එවනම් ඒ සංස්ථාව තුලට බාහිරින් එන මේ අනුගාමිකයන්ගේ යම් යම් කටයුතු නිසා ඔබ අපහදින්නේ අර මුල් තැන කෙරෙහි නම් එම නැත්තම් සමස්ත සංස්ථාව කෙරෙහි නම් ඒක පිංගුතුරි තමන්ගේ ධර්ම දැනුමේ තිබෙන අඩුපාඩුව. ඒ නිසා මේ කාරණාවල් එකින් එක පැහැදිලිව තේරුම් කරගන්නට ඕන. නමුත් භික්ෂුන් වහන්සේලා හැටියට
අපි හැම වෙලාවකම මතක තියාගන්න ඕන දෙයක් තමයි යමෙක් අපිට ගරු කරනවා නම් ඒ ගරු කරන අපට තියෙන බයට නෙවෙයි යමෙක් අපිට වඳිනවා නම් ඒ වඳින්නේ අපට තියෙන බයට නෙවෙයි යමෙක් අපිට දාන ටිකක් දෙනවා නම් යම් කෙනෙක් සිව්පසෙන් සංග්‍රහ කරනවා නම් ඒක කරන්නේ අපට තියෙන බයකට නෙවෙයි මොකද ඔවුන්ගේ හදවත් තුල ඒ දායකයන්ගේ හදවත් තුල බැසගෙන තිබෙනවා භික්ෂූන් වහන්සේ කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක ඒක ඔවුන්ගේ හදවතේ ගෞරවණීය තැනකයි තැම්පත් වෙලා තියෙන්නේ මොකද ඒ කාලේ ඉඳලාම ධර්මය අහලා භික්ෂූන් වහන්සේ කියන්නේ කවුද කියන එක දැනගෙන ඔවුන්ගේ හදවත් තුල ගෞරවණීය තැනකයි භික්ෂූන් වහන්සේ කියන චරිතය තැම්පත් වෙලා තියෙන්නේ හැබැයි අපි ඒ ගෞරවය අවභාවිතය කරනවා නම් අපි මේ ශාසනයටි කරන්නේ මහා නිගාවක් අපි මේ ශාසනයටි කරන්නේ මහා හිංසාවක් අනාගතී මේ ශාසනයට ඇතුල් වෙන සැබෑම සීලවන්ත පිරිසටත් මේ ශාසනේ ඉඩක් නැති කරන තත්ත්වයට සමහරලාට අපිපත් වෙනවා අපි මේ ගෞරවය අවභාවිතා කරොත් යම් කිසි තැනකට කටයුත්තකට ගියාම අපිව පොලිමේ තියන්නේ නැතු ඉස්සරහට ගන්නේ ඒ ගෞරවණීය තැන තියෙන නිසා අපිව යම් කිසි කටයුත්තකට ගියාම ඒ කටයුත්තට යන වෙලාවේ කොයිතරම් කාර්යබහුල වුණත් ඒ ආයතනය අනේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා කියලා ඒ අවශ්‍ය කටයුතු ඔවුන් විසින් කරලා දෙන්නේ ඔවුන්ගේ හදවතේර ස්වාමින් වහන්සේ කියන කෙනා ගෞරවණීය තැනක තැන්පත් වෙලා තියෙන නිසා එහෙම නැත්නම් අපිට බයකටවත් ඔවුන්ගේ රාජකාරියක් වගකීමක්වත් නෙවෙයි සමහරලාට රාජකාරියෙන් එහාට ගිහිල්ලා ඔබට ගිහිල්ලා ඔවුන් ඒ කටයුතු කරලා දෙන්නේ එවනම් අපි ඒ ගෞරවය අපි අද විඳින්නේ අතීතයේ භික්ෂුන් වහන්සේලා ඒ ගෞරවය රැකගෙන අපට ගෙනල්ලා දුන්නු නිසා අතීතයේ වැඩ හිටපු ආර්යයන් වහන්සේලා අතීතයේ වැඩ හිටපු ස්වාමින් වහන්සේලා අතීතයේ වැඩ හිටපු ඒ යතිවරයන් වහන්සේලා උන්වහන්සේලා ගෞරවණීය විදියට මේ චීවරය අපට බාර දුන්නා එමනම් අපිත් ගෞරවණීය විදියට මේ චීවරය අනාගත සංඝ පරම්පරාවට බාර දෙන්නට ඕන එහි වගකීම තියෙන්නේ අපි තුලයි මම මේ හැම පැත්තකටම කරුණ කිහිපයක් මතක් කරේ මේක එක පැත්තකටම විතරක් කතා කරන්න ගියෝති අද කාලේ යම් දුස්සීල ක්‍රියාවන් කරන භික්ෂුන් වහන්සේලාව මම මෙතන සාධාරණීකරණය කරා වෙනවා එහෙම නැත්නම් උන්වහන්සේලාට විතරක් චෝදනා කරෝතින් අර සමස්ත සංඝ සමාජයේටම ගරහන පිරිසගේ පැත්ත අරගෙන ඒ පැත්තට කතා කරා වෙනවා නමුත් මේ හැම පැත්තක් දිහාම බලලා මම මේ කෙටි වෙලාවක් තුළ මේ මාතෘකාව මෙතන සාකච්ඡා වෙච්ච නිසා මම මේ කාරණාව මතක් කරේ පිංගතුනි භික්ෂුන් වහන්සේලා වෙන අපේ ගිහි දායකයන් වෙන ඔබේ සැබෑ වගකීමක් තමයි මේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමේ කියන වගකීම. ඒ බාහිර දූර වගකීම. මොකද ඒ කටයුත්ත අපි හරියට කළොත් තමයි මේ ශාසනය ඉදිරියට පවතින්නේ. මේ ශාසනය රැකෙන්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ අපි ඉටු කරා කියන තැනට වෙන්නේ. ඒ කාලේ පින්වතුනි රජවරු හිටියා සමහර අවස්ථාවන් වලදී මට මේ වෙලාවේ නම මතකයට එන්නේ මහා විහාරේ කඩපු වෙලාවේ පිංගතුනි තමන්ගේ අමාත්‍යවරයෙක් එක්ක රජතුමා යුද්ධ කරන්න ආවා යුද්ධ කරන්න ඇවිල්ලා අමාත්‍යවරයෙක් එක්ක යුද්ධ කරන්නේ ඒ මහා විහාරට හානියක් කරපු නිසා ඒ වෙලාවේ පිංගතුනි සාමාන්‍යයෙන් අතීතේ මේ යුද්ධවල තිබුණා හොඳ ප්‍රතිපත්තියක් ඔවුන්ගේ ප්‍රතිපත්ති කවදාවත් මොනතරම් දරුණු හතුරෙක් එක්ක වුණත් කඩාගත්තේ නෑ සාමාන්‍ය යුද්ධ කරනකොට රාත්‍රී කාලේ යුද්ධ කරන්නේ නෑ ඒක මේ යුද්ධ කරන මිනිසුන් ළඟ අතීතයේ තිබිච්ච උසස් ගුණයක්. රාත්‍රී කාලේ යුද්ධ කරන්න නැති වෙනකොට කඳවුරු බැඳ ගන්නව සතුරෝ දෙගොල්ලොම. මේ අමාත්‍යවරයාට ලැබුණ ප්‍රණීත ආහාරය. මේ ආහාරය අරගෙන අමාත්‍යවරයා රජතුමාගේ ළඟට යනවා. ගිහිල්ලා මොකද සාමාන්‍ය මේ අමාත්‍යවරයා කවදාවත් ප්‍රණීත ආහාරයක් ලැබුණොත් රජතුමාට නොදී අනුභව කරන්නේ. ඒ නිසා යනවා මේ මාංශයත් අරගෙන රයිතුමා මොන ගෙහින්න එතනට ගිහිල්ලා රයිතුමාට මේ කාරණාව මතක් කර දහනවා ඇයි යුද්ධ කරන්න කියලා ඇයි මාත්‍යක යුද්ධ කරන්න කියලා අර මහ විහාරට කරපු හානිය නිසා කියලා කියනවා එතකොට බලන්න පිංගොතුනි
මේ ශාසනීය ගැන ශාසනීය පැත්ත ගනිද්දී කවදාවත් මිත්‍රකම් ඇති කරගත්තේ නැහැ. යම් කිසි කෙනෙක් මේ ශාසනීය ගැන හිතනකොට ඒ ශාසනීය කටයුතු වලදී හිතවත්කම ඊටන්ට මූලික කරගත්තේ නැහැ. තමන්ට ඉන්න වඩාත්ම හිතවත්ම කෙනාද මේ ශාසනීයට නරක දෙයක් කරන්නේ? අහිතවත් දෙයක් කරන්නේ? එදාට පින්වතුනි ඒ රජවරු පවා ඒ පිරිස පවා ගත්තේ ධර්මී පැත්තේ ශාසනීය පැත්තේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පැත්තේ එනිසා වගකීම තමයි මේ ශාසනීය රැකගන්න එක. හැබැයි මේ සම්ප්‍රදාය රකින්නවන් කියන එක නෙවෙයි ඒකින් අදහස් කරන්නේ. මොකද අද ගොඩක් වෙලාවට ගත්තම ශාසනීයට විවිධ සාම්ප්‍රදායික ක්‍රම ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට සමහර තැන්වලදී බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ සම්ප්‍රදාය රැකගන්න ධර්මී රැකගන්න නෙවෙයි සම්බුද්ධ ශාසනය රැකගන්න නෙවෙයි. ඒකයි අද බොහෝ අරබුද මේ ශාසනය තුළ පැන නැගිලා තියෙන්නේ. ඒ නිසා හැම මොහොතකම හැම වෙලාවකම භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිත් ගිහි පිරිස වෙච්ච ඔබත් අපි දෙගොල්ලෝටම බුදුරජාණන් වහන්සේ පිංඋතුණි මහා පරිනිබ්බාන සූත්‍රය අවවාදයක් දෙනවා. මොකද අවවාදය? ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද මාර්ය ඇවිල්ලා මට ආරාධනා කරනකොට පිරිනිවන් පාන්න කියලා. බුදු වෙච්ච මුල් කාලේදී මම ඒ පාපී මාර්යට මෙනි මෙහිම කිව්වා, පාපී මාර්ය මේ ශාසනී සීලවන්ත ධර්ම දන්න ධර්ම දර බහුශ්‍රුත භික්ෂුවක් බිහි වෙනකන් භික්ෂුණියක් බිහි වෙනකන් උපාසිකෙක් බිහි වෙනකන් උපාසිකාවක් බිහි වෙනකන් මාර්ය මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. බලන්න පිංගුතුනි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මාර්යට කියලා තිබෙන කාරණාව, මාර්යට කියලා තියෙන්නේ මේ ශාසනේ මෙන්න මේ தත්ත්වයට පත් වෙන කෙනෙක් බිහි වෙනකන් මම පිරිනිවන් පාන්නේ නැහැ. ඒක අපේ පිංගුතුට බලන්න පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දීගණිකායේ දෙවෙනි පොතේ 176 වෙනි පිටුවේ. එතන සඳහන් කරනවා, නතාහං පාපිම පරිනිබ්බසාමි යාවමේ බික්කු නසාවකා භවිසanti වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝ සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්කිසanti දේසෙසින්තත් දේසෙසanti පඤ්ඤපෙසanti පට්ඨපෙසanti විවරිසanti විභජිසanti උත්තානි කරිසanti uppannang parappavadang saha dammeena sunigghahitan niggahetwa sappaatihariyang dhamman desissanti. බලන්න පිංගතුනි මේ අන්‍ය පරවාද අන්‍ය මත පිඳින ධර්ම කරුණු සහිතව මනාකොට නිග්‍රහ කරන ධර්මින් නිග්‍රහ කරන භික්ෂුවක් බිහි වෙනකන් භික්ෂුණියක් බිහි වෙනකන් උපාසකෙක් බිහි වෙනකන් උපාසිකාවක් බිහි වෙනකන් පාපී මාර්ය මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා එදා භාග්‍යතුන් වහන්සේ මාර්යට කියනවා. එහෙනම් උන්වහන්සේ මේ ශාසනේ නිවන් දකින ශ්‍රාවකෙක් විතරක් නෙවෙයි බලාපොරොත්තු වුණේ. මේ සම්බුද්ධ ශාසනේ රැකගන්න සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන සිව්වන පිරිසකුත් උන්වහන්සේ මේ ශාසනේ තුල බලාපොරොත්තු වුණා. ඒ නිසා පින්වතුනි අපේ ලොකු වගකීමක් තියෙනවා මේ සම්බුද්ධ ශාසනේ රැකගන්න. ඒක සමහර වෙලාවට යම් යම් නීති රීති හදලා වෙන්න පුළුවන්. දැන් බුරුමෙ රටේ වගේ ගත්තම පිංඔතුණි ඒ බුරුමෙ රටේ නීති සම්පාදනය කරලා තියෙන්නේ ඒ පුත් එක එක පුද්ගලයන්ගේ අවිමත පරිදි නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනේ චිර පැවැත්ම උදෙසා සම්බුද්ධ ශාසනේ අනාගත අභිවෘද්ධිය උදෙසා මියන්මාර් රටේ බුරුමෙ රටේ පිංඔතුණි නීති රීති හදලා තියෙන්නේ. ඒ නීතිය කොච්චර බලවත්ද කියලා කියනවනම් පිංඔතුණි අධර්මයක් මේ ධර්මයට ත්‍රිපිටක අට කතාවට ප්‍රතිවිරුද්ධව ටීකාවට ප්‍රතිවිරුද්ධව මේ ධර්මයට ප්‍රතිවිරුද්ධව ධර්මදේශනාවක්වත් මාධ්‍යක පවත්වන්න බෑ. ඒ තරමට නීති රීති හැදිලා තියෙනවා. නමුත් අද අපේ රටේ එහෙම නීතියක් නැති නිසා මේක පිංඔතුණි නිදහස් චින්තනයේ කියලා බටහිරින් ගෙනල්ල දුන්නු ඒ මිත්‍යා මතය දරාගෙන නිදහස් චින්තනය මේ බුදුදහමේ තියෙනවා කියලා මේ ශාසනයේ පිංඔතුණි වලකට මැදගෙන දාන්න කටයුතු කරලා තියෙන්නේ.
අද අන්න ඒ ප්‍රතිවිපාකයි අද මේ ලංකාවේ බොහෝ දෙනෙක් විඳින්නේ බලන්න පින්වතුනි නිවැරදි ධර්මයක් නිවැරදි දහමක් අද අහන්න ගියාම කොච්චර කී දිනෙක අපහසුතාවයට පත් වෙනවද බලන්න ඊ අපහසුතාවයට පත් වෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි මේ කාලේ වෙනකොට ධර්මයයි අධර්මයයි දෙකම එකට ද්වන්ද සටනක ඉන්නේ ධර්මවාදීන් වෙනම සටන් කරනවා මේ ශාසනය රැකගන්න අධර්මවාදීන් වෙනම සටන් කරනවා ඔවුන්ගේ මතය සමාජගත කරන්න මේක පිංගුතුනි මහ විනාශය ඒ විනාශය දැකලා පිංගුතුනි අපි හැම වෙලාවකම සම්බුද්ධ ශාසනය රැකගන්න අපි කටයුතු කරන්න ඕන මම ඒක අර උදාහරණ කතාව මෙතෙන්ට එකතු කරගත්තී කවදාවත් පිංගුතුනි මේ ශාසනය රැකගන්නකොට රජවරු තමන්ගේ මිත්‍රකම එතනට මූලික කරගත්තේ නෑ තමන්ගේ ඉන්න හොඳම කෙනා කියලා එතනට මූලික කරගත්තේ නෑ මේ ශාසනය රැකගැනීමේ වගකීමේදී මගේ මේ ගුරුවරයා මගේ මේ ගුරුහාමුදුරුව එහෙම නැත්නම් මියා හොඳ වැඩක් කරලා තියෙනවා එහෙම මූලික කරගත්තේ නෑ බලන්න පින්වතුනි අද ශාසනය කොච්චර විනාශයකට ගිහිලා තියෙනවද කියලා කියනවා නම් ඇතැම් පිරිසගේ යම් යම් ක්‍රියාවන් මේ ශාසනයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් අද සමාජී වර්ණනාකරණ தත්ත්වයට පිංඔතුනි මේ ශාසනය අවිල්ල තියෙනවා අනාගතේ තව කාලයක් යනකොට තමයි මේවයි ප්‍රතිවිපාක අපට භුක්ති විඳින ලැබෙන්නේ අනාගතේ යම් කිසි දවසකදී පිංඔතුනි මේ ශාසනය පැවැත්මක් නැති වෙනවා ඒ නිසා යම් නීති රීති මාලාවකින් හෝ මේක රැකගන්න කටයුතු කරේ නැති වුණොත් අනාගතේ මේ ශාසනයට මහ විනාශයක් තමයි උරුම වෙන්නේ ඒ නිසා මං මේ කාරණාව මේ අමතර කරුණක් හැටියට මතක් කරේ මේක ලොකු වගකීමක් තියෙනවා සම්බුද්ධ ශාසනය රැකගන්න සිවුවණක් පිරිසෙවිච්ච අපි මොකද අපි රැකගන්නේ භාග්‍යවතුන් වහන්සේව අපි රැකගන්නේ ධර්ම රත්නිය අපි රැකගන්නේ ආර්ය සංඝ පරම්පරාවේ ගෞරවය එහෙම නැත්නම් රටේ තියෙන නීතියවත් එහෙම නැත්නම් රටේ කිනකාගේ පෞද්ගලික අභිමතයවත් අරකිනා බොහොම ගෞරවණීයයි ඒ නිසා අපි ඒක පිළිගන්න ඕන කියන මතයවත් එහෙම රැක රැක ඉන්න ගියෝතින් කවදාවත් මේ ශාසනය රැකගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මේ සෑස් ශාසනය රැකගන්න නම් අපි කැප වෙලා කටයුතු කරන්න ඕනේ ඒකට පිංගුතුනි මූලික කරගන්න ඕනේ මේ ධර්ම රත්නිය ධර්මියම තමයි මේ ශාසනයේ නීතිය ධර්මියම තමයි මූලික කරගන්න ඕන ධර්මයේ තුලින් තමයි අපට මේක අනාගතයට අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒ නිසා අපි හැම වෙලාවකම මේ ශාසනය රැකගන්න කටයුතු කරන්නට ඕනේ. දැන් මෙතන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටර පැහැදිලි කරනවා. අර වගේ යම් කිසි දැඩි කෙලෙස් තියෙන භික්ෂුන් වහන්සේ නමකට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ගරු කරන්නේ නැහැ. උන්වහන්සේලා ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා උන්වහන්සේට සත්කාර සම්මාන කරන්නේ නැහැ. හරියට උදාහරණයක් කියනවා මෙන්න මේ වගේ සියතාපියාවසු ආශපති මෙන්න මේ වගේ එක මිනිසෙක් ඉන්නවා වෙලඳ පොලෙන් රත්තරම් පාත්‍රයක් අරගෙන එනවා මේ රත්තරම් පාත්‍රය ඉතාම පිරිසුදුයි ලස්සන ඇදලිසෙනවා ඒ පාත්‍රයේ අයිතිකරු මේ පාත්‍රය ඇතුළට බහලනවා සරපකුණක් හරි බලුකුණක් හරි මනුෂ්‍යකුණක් හරි ඒක රත්තරම් පියනකින් වහගෙන දැන් මේ පාත්‍රය අරගෙන එනවා වෙලඳ පොල මැදි එහි මෙනකොට තමේනම් ජනෝ දිස්වා ඒවං වදෙය මිනි මේක මේ ජනතාව දැකලා මිනි මෙහිම කියනවලු අම්හෝ කිමේ විදං හරියති ජඤ්ඤ ජඤ්ඤං වියාති පින්වත්නි මොනවද මේ අරගෙන යන්නේ හරියට මනාපදයක් අරගෙන යනවා වගේ ඇයි බාහිර පාත්‍රය රත්තරන් වටින පාත්‍රයක් එනම මේ වටින පාත්‍රය ඇතුලේ ඇති ඊට වඩා වටින ආහාරයක් වෙන්නේ නැති එහෙම කියලා අර පිරිස ඇවිල්ලා පාත්‍රේ උඩ කොට සැරලා බලනවා දැකීමත් සමගම අමනාප බවක් ඇති වෙනවලු බඩගිනි ඉන්න අයටත් කෑම එපා වෙනවලු බඩගිනි විලා කෑම කාලා ඉවර වෙච්ච බඩගින්න නිවාගත්තු අයගෙන කවර කතාද කියලා මෙතන අහනවා අන්න ඒ වගේ ආශිමතුනි යම් කිසි කෙනෙක් ආරණ්‍යක ඉන්නවනම් පාත්‍ර පින්ඩපාතී යපෙනවනම් පාංශුකූල තිවුර සීවරය රළු සිවුරු අඳිනවා නම් හැබැයි ඒ භික්ෂුවගේ ළඟ දැඩි කෙලස් තියෙනවා නම් ඒ භික්ෂුවට සබ්‍රක්‍මචාරින් වහන්සේලා සත්කාර කරන්නෙත් නෑ ගරු කරන්නෙත් නෑ මාන පූජන කරන්නෙත් නෑ හැබැයි මහණිනි මෙනි මෙහෙම දෙයක් තියෙනවා දැන් මෙතන මේ විශේෂයෙන්ම මේ කාරණාව පිං උතුණි බොහොම වටින කරුණක්
මේ ශාසනයේ මේ ගත කරන භික්ෂුව ඊටාම වටිනව දැන් මෙතන උදාහරණයකට අරගෙන තින් රත්තරන් පාත්‍රය. ඉතින් මොකද මේ මහානකම කියලා කියන්නේ හරියට මේ රත්තරන් පාත්‍රයක් වගේ. ඉවෙනි සිවුරක් දරාගෙන ඉන්න කෙනෙක් පිටින් දැක්කම දිලිසෙනවා. නමුත් ඇතුළතින් ගත්තොතින් බොහෝ කිලිස් ධර්මයන් තියෙනවා. ඔය සංයුත්ත නිකායේ තියෙන පිංඔතුනි දාරුක්ඛන්දෝපම කියලා සූත්‍රය. ඒ දාරුක්ඛන්දෝපම සූත්‍රයේදී දේශනා කරනවා ගඟ මැද තියෙන දර කොටයක්. ඒ ගඟ දිගේ ගලාගෙන මුහුදට යනවා. හැබැයි විදි කිහිපයක් තිබෙනවා මේ දර කොටේ අතරමඟ නවතින්න පුළුවන්. ඒ වගේ තමයි ඇතුළත කුණු වුණොත් ඇතුළත කුණු වුණොත් මේ දර කොටය මොහොතට යන්නේ නැ අතරමඟ නතර වෙනවා. ආන්නේ වගේ තමයි මේ භික්ෂුවත් ඇතුළතින් කුණු වුණොත් ඇතුළතින් කෙලෙස් ධර්මයන් බලවත් කරගත්තොත් ඒ භික්ෂුවට මේ ශාසන ඉදිරියට ගමනක් යන්න බැරි වෙනවා. ඒ වගේ මේ උදාහරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඊළඟට මෙනි මෙහිම කියනවා ආයුෂ්මතුනි මෙනි මෙහිම කෙනෙක් ඉන්නවා යම් කිසි භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුවගේ හිතේ පෞකාර අකුසල් ප්‍රහීන වෙලා තියෙන්නේ උන්වහන්සේ ඊටාම ශික්ෂාකාමීව සීලවන්ත වැඩ ඉන්නවා එහෙම ඉන්නවා කියලා අහන්නත් ලැබෙනවා දකින්නත් ලැබෙනවා එහෙම භික්ෂු උන්වහන්සේ නමක් වැඩ ඉන්නේ සමහර වෙලාවට ගාමාන්ත විහාරී මේ ගමී තින පන්සලක වෙන්න පුළුවන් එම නැත්තම් මේ පාංශුකූල චීවර නෙවී උන්වහන්සේ ගහපති චීවර දරෝ මේ ගෘහපතියන් ගෙනල දෙද සිවුරු දරන්නේ පින්නපාතින් යපින්නෙත් නෑ නේමන්ත නිකෝ නිමන්ත්‍රණ බත තමයි උන්වහන්සේ පරිහරණය කරන්නේ දායකයන් ගෙනත් දෙන බත පරිහරණය කරන්නේ එහෙම උනත් අතකෝණං සබ්‍රක්මචාරී සක්කරොන්තෝ කරුකරොන්තෝ මානින්ති පූජෙන්ති එහෙම උනත් සබ්‍රක්මචාරීන් මහන්සලේ භික්ෂුවට සත්කාර කරනවා ගරු කරනවා මානන පූජන කරනවා ඒ මොකද හේතුව හේතුව තමයි ඒ භික්ෂුවගේ බාහිර පෙනුමත් පිරිසිදුයි දිලිසෙනවා අභ්‍යන්තරයත් පිරිසිදුයි දිලිසෙනවා හරියට මෙන්න මේ වගේ අර වගේම කඩපිලින් කෙනෙක් රත්තරම් පාත්‍රයක් අරගෙන එනවා ඒ රත්තරම් පාත්‍රය ඇතුළට මෙහි අයිතිකාරයා තමේනං සාමිකා මේ අයිතිකරු සාලීනං ඕදනං විචීත කාලකං අනේක සූපං අනේක ව්‍යංජනං රචිත්වා මෙන්න මේ පාත්‍රය ඇතුළට පිංගතුනි මේ අයිතිකරු ස්වාමියා විසින් සහල් වලින් හදන ලද ව්‍යංජන සහිත කළුවැට ඉවත් කරන ලද නොඑක් සූපයන්ගෙන් නොඑක් ව්‍යංජනයන්ගෙන් සකසන ලද ඊටාම මන වඩන ආහාරයක් මේ පාත්‍රය ඇතුළට දාගෙන එනවා ජනතාව මේක දැකලා අහනවා මොනවද මේ පාත්‍රය ඇතුලේ තියෙන්නේ වටින පාත්‍රයක් ඇතුලේ ඒ කාන්තේම වටින ආහාරයක් ඇති එහෙම ඇවිල්ලා ඇරලා බලනකොට ඒ දකින අය දැක්ක ගමන්ම මනාප බවක් ඇති වෙනවා පිළිකුල් බව නැති වෙනවා ප්‍රිය බවක් ඇති වෙනවා කාල බඩ පිරෙලා ඉන්න අයටත් කන්න හිතෙනවලු බඩගිනි අයගෙන මොන කතාද කියලා අහනවා ආන්නේ වගේ තමයි භික්ෂුවක් හරියට අර රත්තරන් පාත්‍රයක් වගේ රත්තරන් සිවුරක් මේ දරාගෙන ඉන්නේ බාහිර පෙනුමනොත් දිලිසෙනවා ඒ විතරක් නෙවෙයි අභ්‍යන්තරයේ සිතුවිලි වලිනොත් ඒ භික්ෂුව දිලිසෙනවා එතකොට බොහෝ දිනෙක මුලින් පහදින්නේ බාහිර පෙනුමට බාහිර පෙනුමට බාහිර ක්‍රියාකාරකම් වලට පැහැදිලා ඒ භික්ෂුව ඇසුරු කරනකොට දැනගත්තොත් අභ්‍යන්තරයේ තියෙන්නේ දැඩි කෙලෙස් කියලා අභ්‍යන්තරේ කුණු වෙලා කියලා දැනගත්තොත් අප්‍රියමනාප බව ඇති වෙනවා හරියට කිව්වේ ඒකයි අර බලුකුණ දැක්කම සරපකුණ දැක්කම ඒ පිරිසට කෑම නොකාපු අයටත් වමන යනවා අප්‍රිය බව ඇති වෙනවා කෑම කාපු අය ගැන කවර කතාද නමුත් දිලිසෙන වගේ බාහිර පෙනුමක් තියෙන අභ්‍යන්තරය දිලිසෙන යම් කිසි භික්ෂුවක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන කෙනාට ඊටාම මනාප බව ප්‍රිය බවක් ඇති වෙනවා මොකද හේතුව ඇසුරු කරනකොට ඒ භික්ෂුවගේ ස්වභාවය මේ කෙනා අවබෝධ කරගන්න නිසා හරියට ආහාර ගත්ත අයටත් අර පාත්‍රයේ ඇතුලේ තියෙන ආහාරය දැක්කම බඩගිනි හිතෙනවලු බඩගින්නේ ඉන්න අය ගැන කවර කතාද කියලා ප්‍රශ්න කරනවා මෙන්න මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ
මේ භික්ෂුන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ඇතර මේ කාරණාව භික්ෂුන් වහන්සේලා අරමුණු කරලා දේශනා කරාට මේ දේශනාව සමස්ත සිව්වණක් පිරිසටම පිං උතුණි අදාළයි දැන් ඔබ ගිහි කටයුතු කරන ගිහි කෙනෙක් වෙන්න පුළුවන් පිගතුරි ඔබගේ බාහිර තිබෙන ස්වභාවයයි ඒ වගේම ඔබගේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය අතර වෙනසක් තියෙනවා නම් පිංවතුනි ඔබව සමහර වෙලාවට පිළිකුල් කරන්න පුළුවන් බාහිරින් දිලිසෙන වගේ බොහොම ලස්සනයි කතාවත් ඊටම මිහිරි හැබැයි අභ්‍යන්තරේ ගත්තොතින් නොඑක් නොඑක් ආකාරයේ කෙලෙස් වලින් පිරීලා නොඑක් නොඑක් ආකාරයේ අකුසලයන්ගෙන් පිරීලා එහෙම වුණාම ඔබ පිළිබඳව අප්‍රියමනාප බව තමයි ඔබ ඇසුරු කරන සමාජයට ඔබෙන් පේන්නේ. ඒ වගේම තමයි බාහිරිනු තිතාම ලස්සනයි. බොහොම පිළිවෙලයි ප්‍රිය වඩන කතා බහක් තියෙන්නේ. ඒ වගේම තමයි අභ්‍යන්තරියත් ආන්නේ වගේම තමයි. එහෙම කෙනෙක් වෙනවා නම් ඔබත් පිඟුතුනි ඔබ පිළිබඳව මනාප බවක් ඇති කරගන්නවා. මිතුරුත් ඔබට මිත්‍රකම් කරાવી හතුරුත් ඒ කාන්තියම ඔබට මිත්‍රකම් කරાવી ඔබගේ තියෙන ඒ මනාප බව නිසාම ඒ නිසා පින්වතුනි මේ කාරණාවල් සිව්වණක් පිරිසවින අපි හැම දිනාටම අදාළයි පින්වතුනි මේ දේශනාව අවසාන වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ හරි අපූරු උපමාවක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව මිනි මෙහිම ගුණයක් වර්ණනා කරමින් කියනවා දේශනාව අවසානයේදී මුගලන් මහරහතන් වහන්සේ මෙනි මෙහිම කියනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ මට මෙනි මෙහිම උපමාවක් වැටහෙනවා පටි බහතුතං ආවසෝ මොග්ගල්ලාන කියන්න පින්වත් මොග්ගලයන් වහන්සේ මොකද්ද වැටහෙන උපමාව ස්වාමීන් එක දවසක් මම රජගහනුවර ගිරිබ්බජ කියන විහාරේ පර්වතයේ වැඩ හිටියා එහෙම වැඩ ඉන්නකොට මම ස්වාමීනි පෙරවරු යාමේ සිවුරු පෙරවගෙන පාත්‍ර සිවුරු රැගෙන රජගහනුවර පින්න පාත්‍රයට වැඩියා. එහෙම වඩිනකොට ස්වාමීනි මේ රත හදන පුත්‍රේ රත රෝදයක් සකස් කරනවා. එතනට පුරාණ රත හදපු ආජීවකෙක් එනවා. ඔහු ආජීවකෙක් හැබැයි ඔහු පෙර ඔහුගේ වෘතියේ තමයි රත හදන කෙනෙක්. මේ යානකාර කියලා කියන්නේ අද වචනින් කියනවා නම් මැකනික් කෙනෙක්. එහෙම නැත්නම් සිංහලෙන් කියනවනේ ඉංජිනේරුවරේ ඒ කාලේ. මොකද මේ රත පිළිබඳව ඒ කාලේ විශාල දැනුමක් පින්වතුනි තිබිලා තියෙනවා. අතීතේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ ගුවන් යානා තිබිලා තියෙනවා. ඒව අපේ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. විශේෂ රත තිබිලා තියෙනවා. සමහර කෙනෙකුට අද දකින ඔය කරත්ත දැක්කම හිතන්නේ මේවද ඒ කාලේ තිබිච්ච රත. නෑ පින්වතුනි. ඉතාම දියුණු රත තිබුණු බව අපේ ධර්මයේ විශේෂ තැන්වල සඳහන් කරනවා. දැන් මෙනි මේ යානකාර පුත්‍රය කියලා කියන්නේ යානකාර කියලා කියන්නේ රත හදන ඉංජිනේරුවරේ. දැන් මෙතනට එනවා පුරාණ යානකාර පුත්තෝ එක ආජීවකේ. ඒ කියන්නේ පැරණි ඔහුගේ වෘතියේ තමයි රත හදන එක. නමුත් දැන් ඔහු ආජීවකේ. දැන් මේ ආජීවකයා අර දැන් රතේ හදන කෙනාගේ ළඟට එනවා. දැන් ඊ දිහාර පැරණි රත හදපු කෙනා බලාගෙන ඉන්නවා. පුරාණ යානකාර පුත්‍රයා අර යානකාර පුත්‍රයාගේ ක්‍රියාව බලාගෙන ඉන්නවා. ඒ දැන් රතේ හදන යානකාර පුත්‍රයාගේ නම තමයි සාමීති. සාමීති කියන යානකාර පුත්‍රයාගේ මේ ක්‍රියාව බලාගෙන ඉන්නවා. ඔහුට මෙන්න මෙහිම හිතෙනවා. අර පුරාණ යානකාර පුත්‍රයාට මේ සාමීති යානකාර පුත්‍රයා මේ රතේ හදන දිහා දැකලා මෙන්න මෙහිම හිතෙනවා. ඒ කාන්තේම මේ සාමීති කියන යානකාර පුත්‍රයා මේ නිම්වලල්ලේ මෙන්න මේ ඇදය මෙන්න මේ නොගැලපෙන ස්ථානය මෙන්න මේ දෝෂය ඉවත් කළොත් හොඳයි මේ ටික සුද්ධ කළොත් හොඳයි මේ නිම්වලල්ලේ මෙන්න මේ ටික මෙහෙම කළොත් හොඳයි කියලා හිතනවලු මෙන්න මේ ඇදය නැති වෙනවා මේ නොගැලපෙන ස්ථානයේ නැතිවීමෙන් ඊටාම හොඳ තත්වයකට පිහිටනවා මෙහෙම කළොත් කියලා අර පුරාණ යානකාර පුත්‍රයා දැන් හිතින් හිතනවා අර සාමීති යානකාර පුත්‍රයාගේ ක්‍රියාව දැකලා අර සාමීති යානකාර පුත්‍රයා මුගලන් හාමුදුරුවෝ කියන ස්වාමීනි අර පුරාණ යානකාර පුත්‍රයා හිතන්නේ යම් පරිද්දෙන්ද ඒ විදියටම ඒ නිමලල්ලේ අර ඇද තැන දිගහරිනවා දෝෂ තියෙන තැන රැහැලා අයින් කරනවා හරියට ස්වාමීනි ඒ පුරාණ යානකාර පුත්‍රයා
හිත දැකලා සාමීති යానකාර පුත්‍රයා ඒ ක්‍රියාව කරා වගේ ඒක කරනවලු. එතන කියනවා හදයා හදයන් මඤ්ඤේ අඤ්ඤාය තජ්ජති. හරියට හදවතින් හදවත දැකලා දැක් හිතින් හිත දැනගෙන වගේ ඒ නිම නිම් වලල්ලේ රැහැල රැහැල හැදුවා කියලා සඳහන් කරනවා. ස්වාමීනි පින්වත් සාරිපුත්යන් වහන්සේ සද්ධාව රහිතව ජීවිකාව පිනිස මේ ශාසනෙ නොයික් පිරිස පැවිදි වෙලා තියෙනවා. යේතේ පුග්ගලා අසද්දා ජීවිකත්තා න සද්ධා අගාරස්මා අනගාරියන් පබ්බජිතා. මේ ශාසනෙ සමහර අය පැවිදිලා තිනම අසද්ධාවෙන් සද්ධාව රහිතව ජීවිකාව පිනිස මේ පැවිද්ද පාවිච්චි කරනවා. ඒ අය සටා තියෙන වැරදි හංගවනවා. දැන් මේ ජීවිකාව පිනිස මහණ වෙච්ච අසද්ධාවෙන් මහණ වෙච්ච අයගේ ළඟ තියෙන උණු නුගුණ ධර්ම කියනවා මුගලන් හාමුදුරුවෝ. සටා වැරදි හංගනවා, මායාවිනෝ නැති ගුණ පෙන්නනවා. ඊළඟට කේත කේතබිනෝ උද්දතා උන්නලා චපලා මුකරා විකින්න වාචා ඉන්ද්‍රියේසු අගොත්තද්වාරා භෝජනේ අමත්තඤ්ඤුනෝ ජාගරියං ජාගරියං අනුනුයුත්තෝ සාමඤ්ඤේ අනපෙක්කවන්තෝ සික්ඛායන තිබ්බගාරවෝ බහුලීකා සාතලිකා ඔක්කමේන පොබ්බංගමා පවිවේකේ නික්කිට දූරා කුසීතා හීනවීරියා මුට්ටසති අසම්පජාන අසමාහිතා. මෙනි මේ විදියට අර අසද්ධාවෙන් පැවිදි වෙච්ච ජීවිකාව පිනිස පැවිදි වෙච්ච ඇතැම් පැවිද්දෝ මෙන්න මේ වගේ නුගුණ ධර්ම වලින් යුක්තයි. ස්වාමීනි මෙන්න මේ වගේ නුගුණ ධර්ම උන්ගේ ළඟ තියෙනවා. දෙමිස් මුගලන් හාමුදුරු සාරිපුත්ත හාමුදුරන්ට කියනවා නැති ගුණ පෙන්නනවා, කෛරාටිකම පුරුදු වෙලා තියෙනවා, උඩඟු වෙලා ඉන්නවා, වචන අවංක නැහැ, වංකයි කටරෙන දේවල් කියනවා, වචනයක් වචනවල පාලනයක් නැහැ, ඉන්ද්‍රියන් වල පාලනයක් නැහැ, භෝජනේ ප්‍රමාණය පිළිබඳ ඒ මාත්‍රාව දැනගෙන නෙවෙයි ඉන්නේ, නිදිවැරීම පිළිබඳව යෙදිලා නැහැ, ශ්‍රමණ භාවයේ ඵලයක් අපේක්ෂාවක් නැහැ, ශික්ෂාව පිළිබඳ තීව්‍ර ගෞරවයක් නැහැ, බහුබාණ්ඩිකයි, ඒ වගේම පැවිද්ද සැහැල්ලුවට අරගෙන තියෙන්නේ, පව පව්වල බැහැලා ඉන්නවා, විවේකයේ වාසය කිරීම කියන দূරේ පැත්තකින් තියලා තියෙනවා, කම්මැලිකම හීන වූ වීරියක් සහිතව, ඒ වගේම මුලා වූ සිහියක් සහිතව, ප්‍රඥාව රහිතව, එකඟනෝ වූ සිත් ඇතිව, පාලනයක් නැති සිතක් ඇතිව, ප්‍රඥාව රහිතව, වැටහීම් රහිතව මෙනි මිහිම අර අසද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂුව වැඩ ඉන්නේ. ස්වාමීනි ඔවුන් කිරිහි මෙන්න මේ ධර්ම ක්‍රමය සාරිපුත්යන් වහන්සේ දේශනා කරේ හරියට ස්වාමීනි හිතින් හිත දැනගෙන ඔවුන්ගේ දොස් නැති කරා වගේලු. දැන් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන පිරිසක් එදා මේ බණහන තැන ධම්සභා මණ්ඩපේ ඉඳලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ එක දන්නවා සාරිපුත් මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණයක් කියනවා. හරියට අර පුරාණ යానකාර පුත් ආජීවකයා ඇවිල්ලා අර සාමීති යానකාර පුත්‍රයා රහින ඒ නිම්වලල දිහා බලලා මේ කොටස මෙතන කැපුවා නම් හොඳයි, මෙන්න මේ ඇදී දිගහැරියා නම් හොඳයි කියලා හිතින් හිතනකොට හරියට අර සාමීති යానකාර පුත්‍රයා ඒ ටික කරලා තියෙන්නේ හරියට අර පුරාණ යానකාර පුත්‍රයාගේ හිත දැනගෙන වගේලු. අන්න එවැනි උපමාවක් වගේ තමයි පින්වත් සාරිපුත්යන් වහන්සේ ඔබ වහන්සේ අද මේ කලේ මෙන්න මේ වගේ අසද්ධාවෙන් පැවිදි වෙච්ච කෙලෙස් වලින් පිරලා තියෙන භික්ෂුන් වහන්සේලා වැඩි ඉන්න මේ ශාසනයේ පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්ම ක්‍රමය මෙන්න මේ කෙලෙස් සම්බන්ධයෙන් කරපු මේ ධර්ම ක්‍රමය දේශනා කරේ ස්වාමීනි හරියට අර ඔවුන්ගේ දොස් රැහැල රැහැල නැති කරන ක්‍රමයට වගේලු. ඊළඟට කියනවා ස්වාමීනි මේ ශාසනයේ ඒ නුගුණ ධර්ම ප්‍රහාණය කරපු සද්ධාව සහිතව සමහර කුල පුත්‍රය මේ ගිහි ගිය අත්හැරලා මේ ශාසනයට පැවිදි වෙනවා. මේ ශාසනයේ තමන්ට සංසාරී පිළිබඳ දියුණුවක් අපේක්ෂා කරගෙන සසරින් එතෙර වීමේ කියන බලාපොරොත්තුවක් සහිතව සද්ධාවෙන් පැවිදි වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා අසටා අමායාවිනෝ අකෙත බිනෝ අනුන්නලා අචපලා අමුකරා අවිකින්න වාචා ඉන්ද්‍රියසු ගුත්වද්වාරා භෝජනේ මත්තඤ්ඤුනෝ කියලා මෙනි මේ වගේ අර නුගුණ ධර්මවල ප්‍රතිවිරුද්ධ පැත්ත කියාගෙන යනවා. ස්වාමීනි පින්වත් සාරිපුත්යන් වහන්සේ ඔබ වහන්සේගේ මෙනි මේ ධර්ම පරියාය ඇහුවම ඒ පිරිසට
එතන විශේෂ කරුණක් කියනවා ස්වාමීනි ඊ වචන හරියට කන්න හිතන වගේලු ඔබ වහන්සේ දේශනා කරපු වචන මේ සද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයන්ට බොන්න හිතන මට්ටමට සද්ධාවෙන් ගන්න හිතනවලු ඒ තරමට ඔබ ප්‍රීතියක් ඒ සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගි හිත් තුල ඇති උනාලු ඉතාම හොඳයි ඒ කාන්තේම පින්වත්නි මේ සබ්‍රක්පචාරින් මහන්සේලා අකුසලයෙන් නැගිටවලා කුසලෙහි පිහිටුවීම යම්සේ ස්වාමීනි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඉතාම තරුණ යෞවන වයසේ ඉන්න තමන්ගේ ඇඟ සරසවන පුංචි දෝෂයක් පවා නැති කරලා තමන්ගේ ශරීරයේ පිරිසුදුව තියාගෙන ඉන්න හිස සෝදලා නහලා ඉන්නකොට එයාලට උපුල් මලක් හරි සමම්පිච්ච මල් මාලයක් හරි එහෙම නැත්නම් මුතු වෙලක් හරි ලැබිලා අත් දෙකෙන් අරගෙන සිරසේ පිහිටුව ගන්න හිතෙනවලු ඒක අත් දෙකෙන් අරගෙන තමන්ට දරා ගන්න හිතෙනවලු ආන්න ඒ වගේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනේ සද්ධාවෙන් ගිහිගේ නික්මිලා ශාසනෙට පැමිණිලා පැවිදි වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ මෙන්න මේ ගුණ ධර්ම තියෙන භික්ෂුන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ධර්මපරියාය ඇහුවම හරියට අර කන්න හිතෙන වගේ ඒ වචන බොන්න හිතෙන වගේ මනසින් වචනෙන් ඒ කතාව අහලා වචනෙන් සහ මනසින් අනුභව කරන්න හිතෙනවලු ස්වාමිනී තාම යහපත් ඉතාම මනාපයි මේ ධර්මපරියාය කියලා මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණ වර්ණනාවක් කරනවා ඉතින් ඒ වෙලාවේ මේ සබ්‍රක්මචාරීන් වහන්සේලා දෙනම මේ ආරයන් වහන්සේලා දෙනම අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම එකිනෙකා පිළිබඳව ගුණ වර්ණනා කරගෙන මේ තම දෙනමම මේ උතුම් සුභාෂිතය අනුමෝදන් වුණා කියලා දේශනාව නිමවටපත් කරනවා. එහෙමනම් පිංගුතුනි මේ දේශනා මාලාව පුරාවටම සිදුවෙච්ච මේ දේශනාව අපේ පිංගුතුන් නැවත නැවත ශ්‍රවණය කරන්න. අන්තර්ජාලයේ මේ දේශනාවල් වල කොටස් තියෙනවා. අපේ පිංගුතුට නැවත නැවත මේ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඒ තුලින් අපේ පිංගුතුට පුළුවන් මේ දේශනාවල් නැවත නැවත ශ්‍රවණය කරලා Tamanට මනා ධර්මාබෝධයකට පත් වෙන්න. ඉතින් එසේ මනා ධර්මාබෝධයකට පත් වෙලා තමන්ගේ හිතේ තියෙන මේ කෙලෙස් ප්‍රහාණ කොට දැඩි කෙලෙස් ප්‍රහාණය කරලා තමන්ට යටපත් වෙලා තිබෙන කෙලෙස් පවා ප්‍රහාණය කරලා නිකලෙස් සිතක් උපදවා ගන්නට මේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරපෝ උතුම් භාග්‍යතුන් වහන්සේ විසින් අනුමත කරපෝ මේ උතුම් ධර්මපරියාය ඔබ අප හැම දිනාටම උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමවට පත් කරනවා එමනම් අදින් අපි අනංගන සූත්‍ර දේශනාව නිමවට පත් කරා එමනම් මේ උතුම් වූ පුරපසලොස්සක් පොහෝ දවසේ අපි ශ්‍රද්ධාවන්ත පිංගන්ත පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මනා කොට අවබෝධ කරගන්න තමන් මේ ශාසනීය තුල හැම වෙලාවකම උත්සාහ ගන්න තමන්ගේ හිතේ තියෙන අල්ප මාත්‍ර හෝ කෙලෙස් ධර්මයක් ප්‍රහාණය කරන්න තමන්ගේ හිතේ තියෙන අල්ප මාත්‍ර හෝ කෙලෙස් ධර්මයක් තියෙනවා නම් ඒව නැති කරන්න හැම වෙලාවකම වෑයම් කරන්න මේ ධර්මී කැඩපතක් කොට තමාව දකින්න අන්කිනාව නෙවෙයි තමන් දිහා බලන්න තමාව දකින්න එතකොට පිංගතුනි තමන්ට තමන්ගේ තිබෙන අඩුපාඩුකම් දුරු කරගෙන තමන්ගේ මේ කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන නිකිලෙස් සිතක් උපදවාගෙන රාග ද්වේෂ මෝහ ආදී මේ කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන නිකිලෙස් සිතකින් ඔප්පේ පිංගතුන්ට කාලක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමය මේ උතුම් පොහෝ දවසේ නිතර නිතර මිනිහි කරලා තමන්ගේ හිත තුළ වර්ධනය කරගන්න. මොකද සිල් ගන්නවා කියන එකත් පිංගතුනි ඉතාම වැදගත් කරුණක්. මොකද සීලය තුලින් හැම වෙලාවකම තමන්ව පිරිසුදු කරනවා. ඒතර අද සිල් ගන්න කෙනා හිතන්න ඊළඟ පොහොයට සිල් ගන්න කොටත් මගේ ළඟ මොනවද දියුණු වෙලා තියෙන්නේ? මගේ ළඟ මොනවද දියුණු වෙලා නැත්තේ? මෙන්න මේව නිතර නිතර පරීක්ෂා කරලා බලලා තමන්ගේ හිත පිරිසුදු භාවයට පත් කරගන්න. බාහිරින් පිරිසුදු කරගන්නා වගේම අභ්‍යන්තරී සිතත් අපේ පිංගුතුන් පිරිසුදු කරගන්න උනන්දුවක් ඇති කරගන්න. එහෙමනම් එසේ දේශනාව නිමවටපත් කරමින් අද රැස් කරගත්තු සීල කුසල ධර්මියෝ අද මේ දේශනාවේ දායකත්වයේ දරන පිංගුතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නම්බර 406 B21 කිරිවත්ඩුව තලගල හන්දියේ පදිංචි ලක්මාල් මුදිත කුමාර මහතා තේජානි ජයකොඩි මහත්මිය කියන මිනිමේ පිංගන්ත පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පිංගුතුම් බලාපොරොත්තු වෙනවා ලක්මාල් මුදිත කුමාර මහතා
තේජාන ජයකොඩි මහත්මිය සෙනුල සස්විඳු පුතුණුවන්ට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වන්ත පිරිසටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒ දෙමාපියන් දෙපළටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. යාදරණි පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. තමන්ගේ ජීවිතයේ සීරු කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට, ඒ දරුවාගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගන්න සීලු කුසල ධර්මයන්ගේ බලය යාදරණි පුතුණුවන්ට යහපත් ජීවිතයක් පවත්වා ගන්නට මා ආශිර්වාදයක් වේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. වගේම දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමාපියන් වන රණසිංහ ජයකොඩි මහතා එම මහත්මියටත්, එවැගේම ජීඩී සෙනරත් මහතා එම මහත්මියටත් ආශිර්වාදේ කරනවා. එවැගේම රත්නසීලි ජයකොඩි මහත්මියටත්, රංග වීරසූරිය මහතා ඇතුළු පවුලේ හැම දිනාටමත්, වගේම මාළනී ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටමත්, ජනදු නිවන්ත මහතා ඇතුළු පවුලේ හැම දිනාටමත්, මදුසංක වර්ණකොළ සූරිය මහතා ඇතුළු පවුලේ හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. එමනම් රැස් කරගත් සීල පිං බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. කාර්ය මණ්ඩලයේ පිංගත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මෙවන් ගහම්බීර ධර්මයක් අපට අඩුවක් පාඩුවක් නැතුව කල්යාණ මිත්‍ර භාවී මුගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. එවැගේම මියගිය මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත්, එවැගේම මියගිය මාගේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. එවැගේම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමන් මගට මට අවවාද අනුශාසනා ලබා දුන්නු කල්යාණ මිත්‍ර ගුරුවරු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. එවැගේම සියුපස දානින් නිරන්තරයෙන්ම උපස්ථාන කරන දායක කාරකාදී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.